අද මම කියන්න යන්නේ දෙහත් අහිමි පළමු ගුවන් නිමරී ගැන. ජානමය රෝගයක් හේතුවෙන් ඇයට උපතින්ම ඇගේ අත්තුූ කල අහිමි විය. නමුත් කුඩා කළ පටන්ම ඇගේ දෙමව්පියන් මෙන්ම ඇතුළු උපන් චිත්ත ශක්තිය නිසා තමාගේ දෛනික් කටයුතුලට කිසි විටකත්ඒ බාධාවක් නොවීය. එක්දස් නවසි අසූතනවර්ශය පෙබරවාරි දෙවෙන දින ඇමරිකාවේ ඇරිසෝනාහි උපතලද ඇය නමින් ජෙසිකා කොක්සස්සය. ඇය මේ වනවිට වයිසරුත් තිස් පා ක්ම වූ තැනැත්දිය. නමුත් ඒවාස වනවිට ඇය ආගමනේ බොහෝදේ සාර්ථක ප්‍රගුණ කරමින් ඒවා පසුකර ඒමට ඇයට හැකි විය. ඇය ඇමෙරිකාවේ ඇරිසෝනාහි පිරිි විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යා පිළිබඳ සිය උපාදිය අවසන් කළේ දෙදස්පාවර්ෂයදී ඇගේ දෙයක් නොමැති නිසා ඇ කිසිවිටකත් පසුබට නොවීය. ඇත්තෙන්ම තමන් සතු දේ තුළින් උපරිින් ප්‍රයෝජනයක් ලබාගන්න කිසිේ දෙන්න ඇ ඇය සැම විටම කල්පනා කලාය ඒයට කුඩා කල සිට දෙත් නොමැති නිසා ඇය සෑම කාර්යක් සිදුකිරීමට භාවිතා කළේ පාදියුගලය. ආරම්ම අනුභවකිරීමට ඇඳුම් ඇැදීමට ක්‍රීඩා කිරීමට අකුරුලීමට පරිගණකේ මනාලෙස හැසරීමට මෙන්ම සෙල්ලන් කිරීමට පවා ඇත් තම පාද භාවිතයට ගත්තේය. ඒ නිසා අත්තලින් සිදුකිරීමට හැකි මනා නම්මශීලිත්වයක් ඇගේ පාද වට තිබුණ. ඒ කොතරම්ද කියතුොත් ඇගේ ඇස්සලට දමන කා්චයේ පවා ඇසමත් තබා ගන්නේත් එය ඉවත් කරන්නේත් වෙන කිසුකගේ ආධරයක් උපකාරයයක් නොමැතිව තම පාදයන්. එ මෙම තම පාදේ ඇඟිලි තුළු මගින් මිනිත්තුවක පරිගණකේ වජන තිස්පාක්ටයි් කිරීමේ දක්ෂතාවයක් ඇයට තිබේ. සුපිරි වීරවරයක් සේ අහසේ ප්‍රාසර කිරීමට ජෙසිකා කුඩා කල ිට දැක තිබෙන එක් සොඳරු හීනයකි ඒ කෙසේ හෝ ඉටකුර ගැනීමට අධිෂ්ඨානය යුතු ඇසේ උපාදය නිමා කළ වහාම ගුවන්ඥානා බලපට්‍රයක් සඳහා ආයිතුම් කලාය දෙයක්ත් අහිම තැනැත්තියක් එෙසේ ගුවන්ඥානයක් ගුවනේ හසරුවනවාද. එය ජෙසිකා විසෙන සමාජයේ බොහෝ දෙනාට තිබුණු කුතුහලේ මුසු ප්‍රශ්නයක් විය. නමුත් තමන් කුඩාකාලෙසිට දැක තිබුන් සිහිනය ස පල කරගැනීමට ඇයට වසර තුනක පුහුණුවක් ලැබීමට සිදුවිය. ඇය එකී පුහුණුව දෙදස් අටවර්ෂය අවසන් කරන්නේ දෙහත් අහිමියෝ ගුවන් යානාා බලපට්චකින් පලමු කාන්තාව ලෙසට. එක්දස් නමසය හතලියහ පමණ කාලයේ පාදයෙන් පාලනය කළ හැකි ගුවන් යාා තිබණනි. ආකෘතිර සමානව ඇය පදවන ගුවන්ඥානය සකස්කර තිබෙන අතර එමගින් ඇගේ පාදයට පහසුවෙන් ඥානයේ පාලනය කළ හැකිය. කෙසේනමුත් පුහුණුව පස ඇයටට මේ පිල්බඳ වැඩිතුර අද්‍යනස් සඳ ශිෂත්්‍යඇති හිමිය. මේ වනිට ඇ ගුවන්ඥා ක්‍රියාකිරීම සම්බන්ධය ගිෙන ස්වාර්ථතාවද තබා තිබේ. කුඩා කල පටන් ඇ ඇ තුළ තිබු උනන්දූ නිසා ඇය එක්දේකට පමණක් සීම අනොවී. ඇ ගුවන්යම්වර පමණව ඇ ක්‍රීඩාවවතුනෙද වි දක්ෂතා රැස්කර පෙන්නුම් කළ තරුණී. ඇ අවුද හයැපමන කුඩාාවෑසේ දී ටයිකොඩාව ක්‍රීඩා පුහුණ කිරල සඳදා සභාගීූ අතර ඒපුූන නුදු හතරක් ගතනට ඇයට ටයිකෝඩෝ කළුපට මිකාරයක් වීමට වර ලැබුණි ඇයි විශ්වවිද්‍යලට ගිය පස ටයිකොන්ඩ පුහුණෝ දිකටම් සිදු කල අතර ඇමෙරිකානු ටයිකොන්ඩ සසාමුගම සාමාජිකව ලෙසේ ඇයට ලියාපදිින්කි විය ඇය ටයිකොඩෝ ක්‍රීඩාාවෙන් දෙත් අහිමය කළුපට පැෙනදූ ලෝ ප්‍රථම කාන්තාවක් විය. එක සටන් කලා ඇඩ ක්‍රීඩාාවක්ලස පමණන්න්නව ජීවිතයට අවශ්‍ය වන්නාව විනේ හික්මිය සඳහා මාර්ගලස්න සපයන්නක් විය ඒතුළින් ඉලක්යක් වෙත පහසුන් ප්‍රවේශවීමටත් ඒ ළඟා කරගන්නා විට තවත් නවයිලාකරා බාධක දුලමින් ලඟාවන්නේ කිසේදයන්න පිළිබඳව සැලස්මක් ඇගේ සිතේ ඇතිකල්ලීමටත් සමත්විය. එමෙන්ම බයිසිකල් පැදීමටත් ඇ සිදුකරන්නේ සිත මෙන්ම චරීරේද පිරිපුන් හා වඩයිිය උද්‍යයෝමගන්ත තබා ගැනීමට ඇයට මේ සඳහා සූශේෂී පාපදයක් තිබෙන අතර ඒ රෝධ තුනකින් සමන් විතේ. ඇදිනවතා පාපදයේ ගමන් කිරීමම් පුරෘද්ධ කරගන තිබේ. එමෙන්මත් ඇය සම්බරතාව මැනමින් පහත්තාගන්නා කෙනෙකි. ඒ බව ඇය සිදු කරන සියලු ක්‍රීඩාාවලින් පැහැදිල්ව. සර්ෆන් ක්‍රීඩාවට ඇය බොහෝසේ ඇලුම් කරන අතර ඇයි බිඳෙන රළමත ලිස්සා යන්නේ මනා සම්බරතාව පාත්තාගනිමිනි. එමෙන්ම පිහිනීම විනෝධංශක් කරග ජෙසිගා කොඩාල සිටම ඒ සහා දැක්වේ මහත් ලදියාවගේ. උඩා කල පඩන්ම අතපස නොකර පිහිනීම් කටයතු ඇයට දැන් ඒ හා සම්බන්ධ ඇත්තේ මනාපල පුරුද්දෙකි. මේ සියලු වැඩ මනා කළමනා කරණයකින් යුතු සිදුකරන ඇය කලාවට පවා දක්වන්නේ මහත්ල දියාවකි. ඇය කුඩා කල්සිරම නර්ථනයට ඉතා දක්ෂදැනැත්තියකි. තාලයට පාදතබා ඇ රිද්මය මුසූ නර්ථනයට නව ජවයක් එක්කරයි. වයිසවරදු හතේදී පමණ පාසල් නර්ථන තරගයට ප්‍රථමයෙන් සභාගවූ ඇය තරගේ අවසානයේ තම නර්න ගුරුවරේගේ දෙනෙතෙර පවා කඳුලක් එක්කිරීමට සමත්තිී. හසකොත් මුන් අතරේ ඇයව ඇගේ කෙරුණේ අගේ කෙරුණේ අත් අහිමුවද ඇය තම ශරීරය රිත්මයට අනුව මනාලෙස චල්නය කරන බැවිනි. නර්ථනයක තිබියුතු බහෝදේ ඇගේ නර්තනයෙන් අ අන්තර්ගත විය. එමෙන් ඇය පාදේ ඇගිලි තුඩුමතින් පියානෝ වාදනය කරන්නේ ඉතා අනර්ගලෙසිනි. නර්තනය හා වාදනයට පමණන්නව ඇ චිට්ට දීමට ඉතා දක්ෂ සිය මිතුරන් සමඟ එක්ව ඇය නො එෙක් තේමාවන් පාදේ ඇගලි තුළුමින් වැෙනවෙන් ණ සංකල්නය කරමින් සිතුුවන් කර ඇතම යහළුවන්හා එකක් චිත්‍රපදර්ශනද පවත්තා තිබේ එහිදී ඇගේ බොහෝ සිතුුවමට තේමා වූයේ ශුද්‍ර ජීවි විද්‍යාව එන දෘශ්්‍යමය පෙළඹීම හා කාබණික හැඩියන් එහිදී සැහැල්ලු බව ආර්ශ්‍ය කරගීමට ඇ මනා ලෙස වර්ණහාසුරවා තිබ දෙහත් අහිමිවීම ඇය සැලිකිය තම ජීවිතයට අශමි වූ ඉතාසුළු දෙයක් ලෙසිනි ඒ පිළිබඳ ඇ කිසිවිටත් පසුතෙවිල නොවී ුඩාකාලේ කෘතිම අතක් දමාසිටියද තම ජවිතයට කෘතිමදේ බද්ධ කිරීමෙන් පලක් නෝන බව ඇයට ඒත්තු ගී පැවින් ඒ ඉවත් කෙරන්නේි. එමෙන්ම ඇයට අන්දර්ජල්ලය හරහා එවිනි දෙත් අහිමෝ සිටින මිතුරියන් රැක් සම සම්බන්ධීමට ඇයට හැකිවිය. ඔවුන් සමඟ අදහස්පෙදාගත් ඇ නිරන්තරය ඔවුන් චිත්සක්තිය වර්ධන කිරීමට නිරන්තරයෙන් අවශ්‍ය මාර්කපදශෙන් ලබාදුනි. අදමනට ඇය ලෝකයම හඳනු ප්‍රසිද්ධදේශකයගේ. ඇය විධ විශ්‍යපතයන් ඔස්සේ ජීවිතය ධනාත්මක චින්තනය හිමි අහිම්බ ශක්තිය හැකියා පිළිබඳ නොෙක්ටඇන්වලි දේශන පවත්තයි. ලෝපුරා විසන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඇය මහත් අනුකම්පාකින් යුතු කටයුතු කර. එවිනි පුද්ගලයන් හමුුවී ඔවුන් සමක කතාකර ඔවුන්ගේ චිත්ත ශක්තිය අවධ කරලීම ඇගේ පරම් අධිෂ්ඨානය. විටක ඇයි විශාල වේදිකාමත් දහස් සංකඇත් ජනයට සිදුකන දේශන පමණන්ලුව. සෝමාලිය නේපාලයෙන් රටවල සංචාරය කරන ඇය ඒ රටවල අසරණ ආබාධි දරුවන් වෙනුවෙන්ද සෝකය කාලේ වැෑ කරයි. ු සමක තම ඇදකීම් හා මුහුණ දුන් අභියෝග ඇය සුන්ද සුහදත්තෙන් නිතුව බෙදා හදාගනි ඇ මේ වනට රටෝල් විස්සක අධ්‍ය ප්‍රමාණයක් තමන්ගේ අදහස් පතුරුවවා තිබේ පසුකාලයනිව එනම් දෙදස් පහළවිදේ ඇය තමාගේ මේතාක් දුරක් පැමණි ගමන පිළිබඳ ඇගේ අත්දැකීම් හා ඇගේ ජීවිතයට මුහුණදු නොෙක් බාධ ඇසුරින් තමන්ගේම චරිතාපදෙන් රචනා කළේ එහ නමින් ස්රෑම්ලමි එය දෙත්වලින් තොර වූ ඔබේ සීම යනුවෙන් නම්කළ හැකිිය ඒ තුළින් සීමාවීමට තිබූ ඇගේ ජීවිතය හරවත්හා පලදාලෙස ගත කළේ කෙසේ දෙයන්න පිළිබඳ එම චරිතාපදනය සඳහන් වේ. එමෙන් ඇගේ කතාව ඇසුරෙන් රයිට්ෆූටෙඩ. නම් වාර්තා චිත්‍රපටිය නිර්මාණය වී තිබෙන අතර ආබාධිතයන්ගේ අයිතිවාසිකම් ගැන සඳහන්වන එම චිත්‍රපටිය එමී සම සම්මානාලාබී නික් ඉස්පික් විසින් අධ්‍යක්ෂණ කර තිබේ. ඇය දෙත් අහහිම වූත් මේවනුවට විාල ජයග්‍රහන් ප්‍රමාණයක් අත්පත් කරගෙන අවසන්න. නමුත් ඇය උත්සාහාවන් තවත් උත්සාවන්තය එමෙන්ම ජා සම්බන්නේ කිසි දේකින් නොසලි මැනවින් කාලය කළමනාකරණය කර මේ සියලු කාරයන් සිදුකරනන්නේ සිතෙයි එවිනි කාර්යක් සිදුකිරීමට උපන්තෘපතියෙනෙක්. තමාට දෛනික සිදුකෙල්ලිමට නියමිත වැඩ බහෝමයක් අතපස්සු කරමින් කාලය ප්‍රමාණවත් නොව යයි පවසන සියල්ලන්ටම ඇ අධම උපහැණයකි. එමෙන්ම ඇය සමාජයේ දිරිය කාන්තාවකි. ඒයකගේ සිතුම් පැතුම් හා අදහස් වලට ඇල්මක් දැක්වූ ෆැට්‍රික් චැම්බලින් සමඟ දෙදස් ොලා වර්ශිදධිය ඇයි විවාහවිය. පාජෝල අධ්‍යෙක්කරගත් ජෙසිකාගේ විවාහ මංගල්ලෙ තුළ අනිකුත් මංගල ුස්සවක දක්නර් නොලබැෙනස්වේශේසිී අවස්ථා රැසත් දක්කත හැකිවිය. ඇයට මංගලමුතු දමන්නට අතේ ඇගිල් නොමැති නිසා ස්වයාම්පුරෂය ඇයට මල් මුදුව පැළැන්දුවේ පාදේ ඇඟිල්ලකට. ඇතමස්යාම්පුරෂයයටට මංගලකේක් කඇැවේ පාදයෙන්. එය ඇත්තෙන්ම සංහදිී සිදුවීමකි. ඔහ නර්තනය යදීමට දවිවා මංගලුස්සේ වඩා සුන්දරූ ප්‍රමණ යුත් මහොතක් විය. ඇය අපගේ ජීවිතලට බොහෝ ආර්දර්ශ්‍ය සපයයි අප විනාශ කර දමන කාලේ ඇ බොහෝ කළමනා කරනය යුත්ත පාවිච්චි කර තිබේ. සමාවයට අපිට කිසිම අඩුපාඩුවන් නැතුව අපි කොච්චර කාලේ නාස්ති කරනවාද. ආබාධිත යන්න බෞතික සීමාවන්නක් නොවේ. යමක් සාර්ථකව මාර්ගෙට් ප්‍රවිෂ්ට වූවිට ඔහු සාර්ථකත්වය කරා පියමං කරයි. هي a හැමदिनाටම आदर्शिक.